පස්වෙනි කොටස. උදේ අවදි වෙන විට දයාපාල කඩේක නිදියප්පන්ද ඉට්ලිද සාම්බාර් හොදිද ගෙනවුත් තිබුණේ. මේවා සේරම මෙහේ වචන තමයි. ඉන්දියප්පන්, කඩයප්පන්, පාල්ලප්පන්. ඔහු කීවේ මට හොදි බෙදන අතරේ. පාල්ලප්පන්? ඔව් ආප්ප. හාමුදුරු වැළඳුවද? ඔව්. උදේ වළඳලා ඇවිදින්න ගියා. දයාපාල කීය. සෙනෙවිත් එක්ක යන්න කිව්වා මේ ආයුර්වේද විද්‍යාලයට. මෙන්න නම්බරයක් දුන්නා මෙයාට කතා කරන්න කියලා. චිරාන් ඩයස් යැයි ලියා තිබිනි. ලංකාවේ කෙනෙක්ද? නෑ, කේරළේම කෙනෙක්. මේත් හරියට ඉන්නවා. ඩයස්ලා, ෆර්නෑන්ඩර්ලා, රොද්‍රිගෝලා. දයාපාල කියෙව්වේ කලකින් දුඩන්නට කෙනෙක් මුණ ගැසු නිසා විය යුතුයි. පේරවලට පෙරාකා කියනවා. කුළුහාල්වලට උළුවා කියනවා. හකරුවලට චක්කර් කියනවා. පණ්ඩක්කාවලට වෙන්ඩක්ක කියනවා. අපි ලංකාවේ කන පරිප්පුව මෙහෙ නෑ නේද? දයාපාල සිනාසුනේ. ලංකාවේ තමා මිනිස්සු පරිප්පු කන්නේ. ලංකාවේ උදුවේ කොහේ ගියත් ඉතින් පරිප්පු කනවනේ. ඔය අපි කන පරිප්පු ආවේ ඉන්දියාවෙන් නෙමෙයි. මයිසූර් වලින් නේද? මයිසූර් කිව්වට ඒවා ඉන්නේ මයිසූර් වලින් නෙමෙයි. එහෙනම් තුර්කිය මයිසූර් වලින්. අපේ මිනිස්සු මයිසූ මයිසූර් වරද්දගෙන. එක කාලයක් මතකද පරිප්පු නොකා හිටියා මේ ඉන්දියාවෙන් ගෙනාවා කියලා? යාන්තම් මතකයි මම කිව්වේ මේ. පාතරාසෙන් පසු අපි දෙදෙන ත්‍රිරෝධ කුලීරියක්ගෙන ආයුර්වේද විද්‍යාලය වෙත ගියෙමි. මා දුරකථනයෙන් කතා කරගත් පරිදි චිරාන් ඩයස් නම් තරුණයෙකු එහි ඇවිත් සිටියේය. කළු ඉරිදි වූ සුදු කමිසයකුත් සුදු කලිසමකුත් හැඳ සිටි ඔහු බැලූ බැල්මට පෙනුනේ සිංහල මිනිසෙකු ලෙසිනි. ඔහු ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් කතා බහ කළේය. චිරාන් හඳුනන කෙනෙකු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කාර්යාලයේ සේවය කළේය. රබීන්ද්‍ර නම් වූ හෙතම කාලයක සිටම විද්‍යාලයේ ලියාපදිංචි වූ ශිෂ්‍යයන්ගේ නාම ලේඛන පරීක්ෂා කරන්නට උනේ. මගේ අවශ්‍යතාවය ඔහුට අරුමයක්ම විය. එහෙත් රහුල් කෙනෙකු සැවිමේ උනන්දුව ඔහු තුළද හටගත්තේය. වඩාත් අපහසු වූයේ මුල නමක් සැවීමයි. වාසගමනම් හෝඩිවේ පිළිවෙල ආකාර සටහන් වෙන නමුදු මුල නම සැවීමේදී ලයිස්තුව පුරාම සැවිය යුතු විය. මා සඳහන් කළ කාල සීමාව 1937 සිට මෑත දක්වා එහෙයින් එතුළ යම්කිසි රාමුවක් විය. 1937 ඉඳලා මොනේ නෑ මට යමක් සිහි විය. රහුල් උපන්නේ 1937 නම් ඔහු මෙවන් තැනක උගන්මක් ලබන්නට එන විට වයස අවුරුදු 18ක්වත් විය යුතු නේද? තව 17ක් 18ක් එකතු කරන්න 1955 ඉඳලා වගේ බලන්න. එහෙමනම් තවත් ලේසි. රබීන්ද්‍ර පිටු පෙරළමින් කීවේය. අප සිට ඉහළ මාලයේ කාමරයට වීදුරු කවුළු වලින් උදාහිරු එළිය ගලා ආවේය. එයින් උණුසුම් වූ ලී රාක්ක අල්මාරිවල ලෑලිවල සුවඳ පවා මට දැනෙන්නට විය. ඒ අතර කහ ගැහුණු පත්තිරුවල සුවඳ, ඉහළින් කරකුණ විදුලි පංකාව, ඒ සියලු සුවඳ කලවම් කරමින් මගේ පෙනහළු පිරවිය. කාමරයේ බිත්ති පවා කහ පැහැයක් විය. රබීන්ද්‍රගේ සුදු කමිසයටද කහ පැහැය පරාවර්තනය විය. මා යම් කිසි අතීත ලෝකයකට පාවී ගියාසේ මට හැඟෙන්නට විය. රබීන්ද්‍ර තවමත් පිටු පෙරළුවේ. හෝරාවකට ආසන්න කාලයක් ගත වන විට ඔහු රහුල් යන නම ඇති තිදෙනෙකුගෙන් තොරතුරු සොයාගෙන තිබිනි. තිදෙනාම මා කියූ කාලවකවානුවේ. එක් අයෙක් රටහැරදා බටහිර රටකට ගිය බව රබීන්ද්‍ර කීවේ. අනෙක් දෙන්න එක්කෙනෙක් ත්‍රිවන්දරම්පුරේම ඉන්නවා. මෙන්න ලිපිනය. රහුල් බාලනියන්. අනික් එක්කන රහුල් පොන්නෝස්. ඉන්න එක්ක ආදිවල. කඳුකරේද? කඳුකරේ තමයි. මගේ හද ගැස්ම වැඩි විය. රහුල් බාලනිෂාන් විසින්නේ ත්‍රිවන්ද්‍රමවට නම් ඔහු කඳුකරේ කෙනෙක් නොවේ. රටහැර ගිය රහුල් බටහිරට ගියා නම් ඔහු භාවනානුයෝගී යෝගියෙකු විය හැකිද? විය හැකිය. එහෙත් ඔහු උපන්නේ කඳුකරේ නොවේ. අප ඉංග්‍රීසියෙන් කියන ආකාර ප්‍රොසෙස් ඔෆ් එලිමිනේෂන් බැහැර කිරීමේ ක්‍රියාපිළිවෙලක මම යෙදෙන්නට උනේමි. මම රබීන්ද්‍රට ස්තුති කරමින් ඔහු අත මුදලක් තබන්නට තත් කළෙමි. එහෙත් ඔහු ඒ ප්‍රතික්ෂේප කළේ. මේකත් උදව්වක්ද? කොයිකටත් මම ඔහුගේ ලිපිනය ඉල්ලා ගත්තෙමි. මගේ ඇමරිකන් ලිපිනය
සහිත කාඩ් පත ඔහු තම කමිස සාක්කුවේ ලාගත්තේ සුරක්ෂිතව ඇති බවට තහවුරු කරන ලෙස අතැඟිල්ලෙන් තට්ටු කරගනිමිනි. දවසක ඇමරිකාවට එන්න ලැබුණොත් එන්නම්කෝ. ඔහු සිනාසෙමින් කියද්දී ඒ හැම දිනාගේම මෙන් සිහිනේ බව මට සිතුණි. දැන් ඉතින් මොකද කරන්නේ? කාමරයෙන් පිටතට ගිය පසු චිරාන් මගෙන් ඇසිය. මං හිතුවේ අදහෙටම ගිහින් කොයිකටත් මේ හරිය මින රහුල් ගැන විමුණමක් කරන්න. ඊළඟට ඔය කියන කඳුකරේ තෙක්කාදිවලට යන්න. යන්න විදිහක් තියෙනවද? ඔව්, යාළුවෙක් ඉන්නවා අල්ලෙප්පේදිහාවේ. එයාට කතා කළ යන විදිහක් හරි ගසගත හැකි. එහෙමනම් බොහොම ස්තුතියි චිරාන්. අපි ආයි හමුවෙමුද? පස්සේ දවසක කොහරි ගිහින් වේලක් ගන්න. මං කඳුකරේ ගිහින් කතා කරන්නම්. මං පොරොන්දු නෙමෙයි. චිරාන්ද මේ උදව්ව කළේ කිසිදු මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැවේ. තවත් ආයුර්වේද විද්‍යාල ඇතිව චිරාන් කීවේ. කඳුකරේටම ගෙහින් තව හොයන්න. එහෙ තමා ආයුර්වේදේ පටන් ගත්තේ. සේරම බෙහෙත් ගස්වල් තියෙන්නෙත් එහෙ. එහෙ විද්‍යාලවලින් හොයලා බලන්න. ඔහු සමුගන්ට කලින් කීවේ. මං හිතුව තරම් ලේසි වැඩක් නෙමෙයි මට කියවෙනි. දයාපාල ත්‍රිබීලරයක් සොයාගෙන ආවේ. අපි පෙරලා පන්සලට ආවේ. හාමුදුරන්ට දානේ පිළියෙල කරගෙන උපාසිකාවකුත් ඇගේ මුණුපුරන් දෙදෙනෙකුත් පන්සලට ආවිත් සිටියහ. ඇය කතා කළේ මලයාලි බසින් පමණි. දොළොස් හැවිරි දිවූ එක් මුණුපුරෙක් ඉංග්‍රීසි මතක් දෙඩුවේය. ඔවුන් මෑතදී බුදු දහමට පැහැදුණු අයයි. දානේ අවසන් වෙනතුරු මම කාමරයට වැදි වෙහෙස නිවා ගත්තෙමි. උදේ ගිය ගමන ඇත්තෙන්ම වෙහෙසකර වූයේ දැන්ය. එය ශාරීරික වෙහෙසකට වඩා මානසික විය. රහුල්ව සෙවීම සිතූ තරම් පහසු නොවේ. දුරකථන නාමාවලියකින් මට රහුල් බාලනිශාන්ව සොයාගත හැකි විය. මම ඒ සවස ඔහුට කතා කළෙමි. ඔහු ඉංග්‍රීසි මදක් දැන සිටියේය. නමුත් තමා උපන්නේ මේ ත්‍රිවන්ද්‍රමහි බව පැවසු විට මගේ බලාපොරොත්තු සිඳී ගියේය. එහෙත් බලාපොරොත්තුවේ පුංජයක් තවමත් හද ගැඹරේ විය. කඳුකරේ විසින් රහුල් පුන්නෝස් මාසු වෙන තැනැත්තා නම් සියල්ල කොතරම් පහසු වේවිද? ඉතින් මා ඔහු සොයාගත්තාට පසු ඉන් අනතුරුව මාළඟ ඇති ඡායාරූපවලින් ඔහුගේ අතීත මතක අවදි කළ හැකිද? ඔහුට ලිපිලිවීමෙන් වැඩක් නොවේ. මා ඔහු සොයා යා යුතුය. මම හරිත් බන්දුට කතා කළෙමි. තව දින දෙකකින් තමාට නිවාඩුවක් ගෙන පැමිණිය හැකි බව ඔහු කියා සිටියේ. එහෙත් ඒ දින දෙක මා සිටියේ දැඩි නොවිසෙලෙනි. හරිහැට නිදාගන්නට හෝ කෑම ගන්නට මට නොහැකි විය.